රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන තොරතුරු වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත තුර්කියට භූකම්පන මාලාවක් දැනට මියගිය ගණන 1500කට ආසන්නයි තුවාල කරුවන් දහස් ගණනක් භූකම්පනයෙන් මියගිය ගණන දස දහස ඉක්ම විය හැකි අමරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය කියයි. බදු ප්‍රතිපත්තියට එරෙහිව විදුලි වරාය තෙල් වෘත්තීය සමිති තීරණය දැඩි වෙයි. අටවනදා දැවැන්ත විරෝධතාවයක්. පෞද්ගලික සෞඛ්‍ය සේවා අටවනදා වර්ජනේ. මුදල් අමාත්‍යාංශය අසලත් උණුසුම් තත්ත්වයක්. මේ මානවය ඉන්න පොලිසියෙන් 60ක් විතර ඉන්න මොකද්ද මේ? අසාධාරණ බදු ප්‍රතිපත්ති ඉවත් කළේ නැතිනම් දැවැන්ත අරගලයක් රාජ්‍ය හා අර්ධරාජ්‍ය වෘත්තීය සමිතියක මුතුෙන් රතු වෙලි ආණ්ඩුවට බලේ තියෙන්නේ කල් ඉක්ුත්තු පාර්ලිමේන්තුව තුල පමණයි සජිත් කියයි රට ගොඩනැගීමට පළමුවත් දෙවනුවත් තෙවනුවත් අවශ්‍ය වන්නේ අධ්‍යාපනයයි අනුර කියයි සමාජ පිරිසුදු කිරීමේ නායකත්වයේ ගත යුත්තේ ආගමික නායකින් කාඩිනල් හිමි අවධාරණය කරයි විදේශ පුවතක් වෙතයි ප්‍රථමයෙන් අවධානය. මධ්‍යම තුර්කියට ප්‍රබල භූකම්පන මාලාවක බලපෑම් එල්ල වී තිබෙනවා. එරට වේලාවෙන් අද අලුයම් කාලයේ ඒකක 7.8ක ප්‍රබල භූකම්පනයක් සිදු වී ඇති අතර ඉන් අනතුරුව ප්‍රබල පසු කම්පන රසක් වාර්තා වුණා. මේ හේතුවෙන් ජීවිත හා දේපල හානි රසක් සිදු වී ඇති බවටයි වාර්තා වන්නේ. 2000කට ආසන්න පිරිසක් භූකම්පණයෙන් මියගොස් ඇති බවට දැනට වාර්තා පළවන නමුත් එම සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බවයි තුර්කි රජය පවසන්නේ. ඇමරිකානු භූවිද්‍යා ඒකකයේ නිවේදනය කළේ මියගිය සංඛ්‍යාව දස දහසක් පමණ විය හැකි බවයි. මේ අතර භූකම්පනයේ සිදු වූ ප්‍රදේශයේ ආශ්‍රිතව වාසය කරන ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙකු පිළිබඳව තොරතුරු වාර්තා වනවා. ඔවුන් නිරුපද්‍රිතව සිටින බවයි තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති දිසානායක ප්‍රකාශ කළේ. 2050 වන විට ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙල දැනටමත් ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ කොළඹදී පැවති වැඩසටහනකට එක් වෙමින්. අද මේ සිද්ධ කරන්නේ හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමේ කටයුත්තට මුල් පියවර තැබීමක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බැංකුවේ මූන් මහතා මීට පෙර මේ පිළිබඳව ශ්‍රී ලංකාව සමග ගිවිසුම් දෙකකට අත්සන් කරලා තියෙනවා. ශ්‍රී ලංකාව අද එහි ප්‍රතිඵල භුක්ති විඳින්න සිටින බව මම සිහිපත් කරන්න කැමතියි. දේශගුණික විපර්යාස පිළිබඳව අද ලෝකේ රටවල් ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳව අපි හොඳ අවධානයකුයි කටයුතු කරන්නේ. මෙතෙක් පැවැත් වූ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවල ප්‍රතිඵල සම්බන්ධයෙන් අපි සෑහීමකට පත්වෙන්නේ නැහැ. මොකද මේ සමුළු අවසානයේ ගනු ලැබූ තීන්දුව තීරණ බෙහෙවින්ම රටවල් නිසි අයුරින් ක්‍රියාත්මක කළාදයි කියන එක සැකයක්. ඒ නිසා දේශගුණික විපර්යාස පිළිබඳ ගන්නා වූ තීරණවල ප්‍රතිඵල තවමත් ලෝකයට ලැබිලා නැහැ. අඩු ආදායම්ලාභී හා මධ්‍ය ආදායම් ලබන රටවල් මේ වන විට විශාල ආර්ථික ගැටලු වලට මුහුණ දීලා ඉන්නවා. ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය සුරක්ෂිත කිරීමට මෙම රටවලට ලැබෙන ආධාර ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා මේ රටවල් සඳහා මීට වඩා තමන්ගේ අරමුදල් යොමු කරන ලෙසට මා සංවර්ධනය වූ රටවල් වලින් ඉල්ලා සිටිනවා 14.5ක් වන ශ්‍රී ලංකාවේ කාබන් ප්‍රතිශතය 2030 වන විට අඩු කර ගැනීමට අපි සැලසුම් කරලා තියෙනවා ඒ වගේම ගල්ලංගුරු වලින් ලබා ගන්නා බලශක්තිය තවත් පුළුල් කිරීමට අපි කටයුතු කරන්නේ නැහැ පොසිල ඉන්ධන සඳහා ලබා දෙන සහනාධාරයත් නැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා 2030 වන විට මෙරට ජාතික විදුලි බල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්චලනීය බලශක්තියෙන් සපුරා ගැනීමයි අපේ අරමුණ රජය ක්‍රියාත්මක කර ඇති අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ලබන අටවනදා දැවැන්ත විරෝධතාවයක් ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති රැසක් තීරණය කර තිබෙනවා. වරාය, තෙල්, විදුලි සහ ජල වෘත්තීය සමිති එක්ව විරෝධතාවය ක්‍රියාත්මක කරනු ලබනවා.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ලබන 8 වනදා පෞද්ගලික සෞඛ්‍ය සේවාවන් වලින් ඉවත් වීමටයි තීරණය කර ඇත්තේ. පෞද්ගලික අංශයේ සාමාන්‍යයෙන් එදිනෙදා කරන ප්‍රතිකාර කටයුතු 8 වෙනිදා දිනය තුල සම්පූර්ණයෙන්ම අඩපණවීමට නියමිතයි. මේ 8 වෙනිදා අඩපණවීම හරහා මේ රටේ අපි සංඥාව දෙනවා එතනින් ඉහා ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග වලට අපි එළමෙනවයි කියන කාරණය පෞද්ගලික අංශයේ 8 වෙනිදාට අකර්මණ්‍යම ස්ථිරයි. ඒ නිසා එන්නේ කියන දෙයින් එහාට අපි යනවද නැද්ද කියලා තීරණය වෙන්නේ අද හෙට වෙනකොට බලධාරීන්ගේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක. පෙබරවාරි 8 වෙනි බදාදා ලංකා විදුලි බල මණ්ඩලය එවැගේම කංජල් නීතික සංස්ථාව වරාය ජල සම්පාදන ආයතන හතරම ඒකාබද්ධ විරෝධතා ක්‍රියාමාර්ගයට යන්න තීන්ද කරලා තිබෙනවා. විශේෂයෙන් ප්‍රධාන වශයෙන්ම මේ අසාධාරණ බදු පනත වහම ඉල්ලාස් කරගන්න කියන මූලික සටන් පාඩේ පෙරදරි කරන තමයි අපි මේ ක්‍රියාමාර්ගය තෝරන්න තීරණය කළේ. රට හදන්නද අර ගුවන් කරනම් ගන්න, රට හදන්නද මුහුදට වෙඩි උණ්ඩ බුද්දාස් කරන්නේ, රට හදන්නද මොබයිල් ටොයිලට් වලට කෝටි ගණන් වියදම් කරන්නේ, රට හදන්නද ගෝල් පේස් පිටනේ ඉස්සරහා මුහුදු හුලං වදිද්දි AC හයි කරලා ඉවරලා ඒවට දෙවන්ත වීදමක් කරන්නේ. රනිල් වික්‍රමසිංහට කියනවා මේ වැඩේ 8 වෙනිදට අකුල ගන්න අපි කොළඹට එනවා. සෙල්ලම් කරන්න එපා. මේ අසාධාරණ බදු පනත හවෝසි කරගත්තේ නැත්නම් මුළු රටම වැහෙයි. ඒ වැහිමේ වගකීම අපි නෙමෙයි, ඕගොල්ලෝ බාර ගන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වෙච්ච දේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට වෙන එක අපිට වළක්වන්න බෑ. දැන් ඇති වෙලා තියෙනවා පිටිපස්සේ දරන් ආපු රූකඩ ජනාධිපතිවරයාගේ බදු රැල්ලක්. අපි දැක්කා ඔහුගේ හීනමානය වහගන්න පහුගිය දවස්වල අපේ බදු වලින් කපල නැති නිදහසක් පෙන්වන්න ගියා. අන්තිමේදී ඒකෙන් උනේ පාර ජාතික කොඩිය විකුණමින් හිටවත් කොඩියක් විකුණගෙන කන්න බැරි වුණු තත්ත්වයක්. අපි සහතික කරන මේ රටේ වැඩ කරන පන්තියට මේ බදු පනත ඉවත් වෙනකන් අපි අකුරට වැඩ කළා මෙයා අහන්නේ නැත්තම් අපි වැඩ වර්ධනයකට වරාය යන්න සූදානම්. මේ අතර ලොකොමොටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් යුනියන් සංගමයේ ප්‍රධාන ලේකම් AT ජයසිංහ ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. ඒ රජයේ නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දැනුම් දෙමින්. එම ලිපිය මගින් ඔහු පෙන්වා දෙන්නේ වර්තමාන ආර්ථික ගැටලු හේතුවෙන් රජයේ විසින් විවිධ බදු ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලද අතර ඒ හේතුවෙන් බොහෝ වෘත්තිකින් අසාධාරණයට ලක්ව ඇති බවයි. ඊට යම් සහනයක් ඉල්ලා සිටින බවත් ඔහු ලිඛිතව රජය වෙත කරුණු ඉදිරිපත් කර තිබෙනවා. එම ශ්‍රේණීන් විසින් ඉල්ලා සිටින පරිදි අදාළ බදු ප්‍රතිපත්ති ලිහිල් කිරීම සඳහා යම් සහනදායී පියවරක් රජය විසින් අනුගමනය කරන්නේ නම් එය ශ්‍රේණීන් කිහිපයකට නතු නොවි සමස්ත රාජ්‍ය හා පෞද්ගලික සේවකීන් සඳහාම ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද අදාළ ලිපිය මගින් දැනුම් දී තිබෙනවා. මේ අතර වැඩිකල පොලිස් සහ බදු අඩු කරනු යන බැවින් රාජ්‍ය හා අර්ධරාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව අද කොළඹට එක්වී මුදල් අමාත්‍යාංශයට ලිපියක් බාර දීමට සූදානම්ින් සිටියා. ඊට 60කට ආසන්න පිරිසක් සහභාගීව සිටි අතර එම පිරිසට පාගමනින් යාමට අවසර ලබා දිය නොහැකි බව පොලිසිය ප්‍රකාශ කිරීමත් සමග එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. විරුද්ධ මතධාරීන් කණ්ඩායම් දෙකක් මෙතන තියෙනවා. ඕගොල්ලොත් ඇවිල්ලා රජයට විරුද්ධ කණ්ඩායම් කණ්ඩායමක ප්‍රශ්න මුදල් අමාත්‍යාංශයේ මහජන දිනේ ඒක නිසා වෘත්තීය සමිති නායකයාට අපි ගිහිල්ලා ලියුමක් බාර දෙන්න යන්නේ. ඊළඟ පාරණේ බයින බයින පොඩ ඉන්න මුදුම ගහ ගන්නවද? නෑ ඔයා ගෑ ගහන්න බුවා. මම වැදගත් දෙයක් අහගෙන ඉන්නේ ඔයගොල්ලෝ කියන එක. මම ඔයගොල්ලෝ කියන එක පසුව නියෝජිතයින් දස දෙනෙකුට පමණක් මුදල් අමාත්‍යාංශයට ගොස් ලිපිය බහර දීම සඳහා අවසර හිමි වුණා. හරි හරි එන්න කොහම
රට බංකොලොත් කරපු ආණ්ඩුවලට මේ රටේ මහජනතාවගේ පාර්ශවයෙන් රාජ්‍ය සේවකයව බංකොලොත් කරන්න දෙන්න බෑ. දැන් මේ හදන්නේ මේ රටේ රාජ්‍ය සේවකයව සහ අර්ධ රාජ්‍ය සේවකයව ක්‍රිබ් එකට අරින්. අපි තාම විනයානුකූලව පොලිය ගෙවද්දි මේ පොලිය අනවශ්‍ය විදිහට වැඩි කරොත් අපිට සිද්ධ වෙනවා පොලියත් ගෙවන්නේ නැතුව මුදලත් ගෙවන්නේ නැතුව ඉන්නේ. මේ මාසේ 20 වෙනිදා වෙනකොට මේ සම්බන්ධයෙන් තීරණයක් ගත්තේ නැත්නම් අපි ණය ගෙවන්නෙත් නැහැ, පොලිය ගෙවන්නෙත් නැහැ. දැන් ණයක් දෙනකොට අපකරණ සීමාවක් තියෙනවා කෙනෙක්ගේ ඉතුරු ටික ජීවත් වෙන්න තියන්නේ. දැන් ජීවත් වෙන්නත් විදියක් නැත්නම් ණය කපලා. ඒක කොහමද ජීවත් වෙන්නේ? ඒ වගේම අපි දන්නවා දැන් රාජ්‍ය සේවකගේ ලක්ෂණ වැඩි පඩි ගන්න අයගේ බදු අය කර. බද්දත් අය වෙලා පොලිත් වැඩි වෙලා කොහමද ජීවත් වෙන්නේ? දැන් මේ ගැන වගේ වගක් නැහැ. රනිල් රාජපක්ෂ ආණ්ඩුවට තියෙන තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනතාව ඌරගෙන කාලරි ජීවත් වෙන්න. මේ මාසේ 20 වෙනි කලින් අපිට උත්තරයක් ඕනේ. දහතුන් වන සංශෝධනය සම්බන්ධයෙන් මහා සංඝරත්නය සිවිල් සංවිධාන සහ දේශපාලඥයින් පළ කළ අදහස් දැන්. 13 එපා තේමා කරගත් මාධ්‍ය හමුවක් අද පස්වරුවේ කොළඹදී පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු විද්වත් පිරිසකගේ මූලිකත්වයෙනුයි. 13 තරම් මේ සමාජයේ දෙකට බෙදෙන මාතෘකාවක් නැහැ. බලයේ බෙදීම ගැන කතා කරන්න ගිහිල්ලා තමයි 80-89 භීෂණ ඇති වුණේ. දැන් ගෙදර ඉන්න කාර්යකේ ඉන්න පුංචි පුතා වාහනේ එලවන්න තියා ලයිසන් එකක්වත් නැහැ. පොඩි පුතා ඉල්ලනවා තාත්තේ මටත් දෙන්න මම පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්නම් කියලා. ලයිසන් එක තියෙන අත්දැකීම් තියෙන රියදුරාට එලව ගන්න බැරි වාහනේ ජීවිතේට වාහනේ එලවලා නැති පොඩි එකාට දෙනවද මේ අනුභූතේමද? නැහනේ. ඒ වගේ තමයි රටත් බුලත්විටි කඩයක් නොකරුපේ උන්ට රටක් කරනවා වගේ සංකීර්ණ වැඩක් බාර දෙන්න බෑ. දේශපාලඥයන්ට තමයි මේක ඕන. නැතුව සාමාන්‍ය මහජනතාව පෙළපාලි ගියා මේ අවශ්‍ය නැහැ කියලා. උතුරගෑ. අපි සියලු ජන ජාතිත් එක්ක එකහු වෙලා ජීවත් වෙන්න ඕන නම් අපි මේ බෙදාගෙන කටයුත්ත හරියන්නේ නැහැ. මේ 13 ව්‍යවස්ථාවෙන් අපි කරන්නේ මේ රට 9කට කඩා ගන්න එක. ඇයි මොකට කඩන්නේ මේ පුංචි ලංකාව? උතුරේ ඉන්න මිනිස්සුන්ට කතරගමට යන්න පුළුවන් නම් කතරගම ඉන්න මිනිස්සුන්ට යාපනයට යන්න පුළුවන් නම් ඒ පසුබිම හදලා දෙන්න පුළුවන් නම් මොකද ප්‍රශ්නේ? උතුරේ ඉන්න මිනිසුන්ට කොළඹට ඇවිල්ලා යහතින් ඉන්න පුළුවන්. ව්‍යවස්ථාවට වැඩිය ලොකු ආණ්ඩුවක් තියෙන රටක තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි ඒ රට පාලනය කරන අය නීතියට උඩින් කටයුතු කරන එක. මේ රටේ ඇතිවිය යුතු තත්ත්වය තමයි අපි මේ රට දියුණු කරන්න පුළුවන් ව්‍යවස්ථාවක් හදන්න ඕන. බලය බෙදනවයි කියන එක අරමුණු කරගෙන බලය බෙදන එක නෙමෙයි ඇත්තටම විය යුත්තේ. මේ අතර 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් ආබාධිත රණවිරුවන් පිරිසක්ද අද මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණා. දේශපාලනයට කියන්නේ මොකද අපේ 30 වසරක් කරපු යුද්ධයෙන් මේ රටේ තිබ තරුණ ශක්තිය දෙමළ මුස්ලිම් සිංහලෝ කවුරු හෝ වේවා තරුණ ශක්තිය අභාගතයෝ බවට පත් කරා. නැවත මේ 13 වෙනි සංශෝධනය ගෙනල්ලා නැවත ඒ වගේ පහත් වටපිටාවක් මේ රටේ ඇතිකරන්න රණවිරුව හැටියට අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව මතක් කරනවා. ඉතින් මේ වෙලාවේ ජාතිවාදී ප්‍රශ්න අවසන් හදන්න එපා. මේ වෙලාවේ ආගම්වාදී ප්‍රශ්න අවසන් හදන්න එපා. මේ රටේ මිනිස්සුන්ට කන්නේ කොහොමද? මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්නේ කොහොමද? මේ රටේ මිනිස්සුන්ට බෙහෙත් ටික දෙන්නේ කොහොමද කියන දේ ගැන අවධානය කරන්න කියලා බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. මොකද රනිල් කියන පුද්ගලයා ගැන 2002 LTT සංවිධානය සාමගිය උසමක් ගියලා ශක්තිමත් කරේ ඔබතුමා. රටේ කරුමයකට ඔබතුමා ජනාධිපතිලා තියනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා සෛරාංග පූජා කරලා බාගෙට මැරිච්ච රණවිරුව හැටියට අපි ඉතුරු ටික අපිට මේ රට වෙනුවෙන් කැප කරන්න පුළුවන් කියන එක බොහොම වගකීමෙන් ප්‍රකාශ කරනවා. තවද පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්ද 13 සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ලබන 8 වෙනිදා උදේ 8:30ට අපි කොළඹට මහා සංඝරත්නය 5000ක් වැඩම කරවනවා. උන්වහන්සේලා එන්නේ මේ රටේ ජාතිවාදයට වර්ගවාදයට බෙදුම්වාදී රේඛාවට එරෙහිව මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් හැමෝටම ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න 13 වහාම අහෝසි කරන්න කියන හඬ අරගෙන හිතන්නේ පොලිසියට පුළුවන් වෙන නීතිය ක්‍රියාත්මක කරන්න. එතකොට සාමාන්‍යයෙන් රටේ ඕනම පුරවැසියෙක්ගේ අයිතිය තමයි රටේ තමන්ගේ නිදහසේ භාෂණය, ලේඛනය සහ උද්ඝෝෂණය කිරීමේ අයිතිය. ඒ අයිතිය වෙනුවෙන් තමයි අපි පිළිගැහෙන්නේ. ඉතින් පොලිසියට එහෙම බාධා කරන්න හැකියාවක් තියෙයි කියලා අපි විශ්වාස කරන්නේ. මේ අතර 13 වෙනි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේදීද විවිධ අදහස් පළ වුණා. බලතල බෙදීම ගැන කතා කරන්නේ. එක කොටසක් දැන් අවශ්‍යවා බලතල බෙදන්න බෑ. රටේ බෙදෙනවා ත්‍රස්තවාදී ආපෝ ඇති වෙනවා. මේක කරන්න බෑ කියලා. ඉතින් මේ වාගේ දැන් ප්‍රශ්න ඇති කරලා රටේ තියෙන අනිත් ප්‍රශ්නේ ආර්ථික ප්‍රශ්නේ දැන් අමතක කරන්න තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. මම විශ්වාස කරනවා ඇත්තටම මේ රටේ 13 වෙනි ව්‍යවස්ථාවේ යම් සංශෝධනයක් විය යුතුයි නම් ජනතාවගේ හනට ඇහුම්කන් දීලා ඒක කරන්න ඕන. එහෙම නැතුව නෝතික විදිහට මේ කටයුත්ත සිදු වුණොත් රටේ ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.
අපිට තියෙන ප්‍රශ්නේ මේ 13ද 14ද 15ද කියන කතාවක් නෙවෙයි. රටේ මූලික ප්‍රශ්නේ මොකද්ද? ජනාධිපතිවරයා ඒක තේරුම් අරගෙන නැහැ. මිනිසුන්ට ජීවත් වෙන්න බෑ. 13 හොඳද නරකද විවස්ථානුකූලද ඒක වෙනම කතාවක්. මේක නෙවෙයි. ඒකට තියෙන අවස්ථාව අපි බඩගින්න ඉන්න මිනිහෙකුටවත් ධර්මදේශනාවක් කරන්න එපා කියලා බුදුන් වහන්සේ වා දේශනා කළා තිබෙනවා. ඒ විනාඩි ඉස්සෙල්ලා කන්න දෙන්න ඕනේ. 13 සංශෝධනය ක්‍රියාත්මක කරන්න උත්සාහ කළොත් එයට වමනා කරන එකඟත්වය ගන්න පාර්ලිමේන්තුවේ බැරි වෙයි කියන එකයි මගේ අදහස්. නමුත් අපි දන්නේ රනිල් මොන වගේ කිවිසුමක් ගාලා තියෙනවද කියලා. රනිල්ගේ කිවිසුම වඩාත් ෆෙඩරල් ආණ්ඩුවක ස්වාධීනත්වය උතුරු හානියගේ නිර පළාත්වයට දීමටයි කියා අපිට ලොකු සැකයක් තිබෙනවා. ඔවුන් සමග ගෙනියන ඡන්ද ගනුදෙනු අනුව වත්මන් ආණ්ඩුවට බලය ඇත්තේ කල්ලිකුත් වූ පාර්ලිමේන්තුව තුළ පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. එක් එක් සංවිධාන සමග රජය ගිවිසුම් ගත වී ජන ජීවිතය තවදුරටත් අඩාල කිරීමට කටයුතු කරන බවටයි ඔහු චෝදනා කරන්නේ. මේ වර්තමාන ආණ්ඩුවට වරම තියන්නේ කල්ලිකුත් වූ පාර්ලිමේන්තුව තුළ විතරයි. මේ වගේ වරමක් නැති ආණ්ඩුවලට එක එක සංවිධාන එක්ක ගිවිසුම් ගහලා මිනිසුන්ගේ ජන ජීවිත විනාශ කරන්න බෑ. අපි කටේ කෙලර ලේරහර වෙනකම් අපි ඉල්ලුවා IMF ස්ටාෆ් ලෙවල් අග්‍රීමන්ට් එක පාර්ලිමේන්තුවේ සභාගත කරන්න ගිය මොකක්වත් කරේ නැහැ. දැන් හැම එකම IMF එක පිට දාලා මිනිසුන්ව තලනවා, පෙලනවා, පොඩි කරනවා. මිනිසුන්ට සහන දෙන්න සල්ලි නැහැ. හැබැයි නිදහස් දින උළෙල తాවකාලික වැසිකිලි පද්ධතියට ලක්ෂ 142ක් වැය කරන්න සල්ලි දිය. කොහොමද ප්‍රමුඛතාවය? ඒ නිසා මම එකක් කියන්න කැමති. රණසිංහ ප්‍රේමදාසත් IMF එකත් එක්ක ගනුදෙනු කරා. හැබැයි මිනිස්සුන්ට දෙන සහන කැපුවේ නැහැ. එදා පාදයාත්‍රා ගියා ඇඟලුම් කම්හල් අපිට එපෝ. කර්මාන්තශාලා ගිනිබත් කරා. දැන් ගිනිබත් කරපු හාදෝ තමයි දැන් කියන්නේ මේ රට හදන්න. ඒගොල්ල තමයි සුදුස්සු කියලා. ගිනි තියලා පුළුවන් ද රටක් හදන්න? පුච්චලා පුළුවන් ද රටක් හදන්න? මිනි මරලා පුළුවන් ද රටක් හදන්න? මිනිස්සු මරණ එක නෙවෙයි කරන්න ඕන. මිනිස්සු ජීවත් කරන එක. මේ අනීතික වරමක් නැති මේ ආණ්ඩුව ගහන ගිවිසුම් ගරු කරන්නට අපි බැඳිලා නැහැ. පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් රට ගොඩනැගීමට ඇති එකම මාර්ගය අධ්‍යාපනය පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. අධ්‍යාපන ක්‍රියාවලිය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. මාතර ප්‍රදේශයේ පැවති ගුරු හමුවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. අපිට අපේ රට ගොඩනැගීමේදී 1 අධ්‍යාපනය, 2 ඒත් අධ්‍යාපනය, 3 ඒත් අධ්‍යාපනය. ඇයි අපි එහෙම කියන්නේ? අපිට භෞතික සම්පත් වලට වඩා නේද අඩුවේ අපිට එන මානව සම්පත තියෙනවා. 2 අපේ රටේ දුප්පත්භාවයේ රේඛාව ඇන්දොත් දුප්පත්භාවයේ රේඛාවයි නූගත්භාවයේ රේඛාවයි එකට සමපාත වෙනවා. නූගත් නම් දුප්පත්. අපේ දුප්පත්භාවයේ පහළම ජීවත් වෙන්නේ නුවරඑළිය ජනතාව. අධ්‍යාපනයේ පහළම ජීවත් වෙන්නේ නුවරඑළිය ජනතාව. අධ්‍යාපනයේ දුප්පත්භාවය අතර සම්බන්ධයක් තියෙනවා. අපේ රටේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහුවාගේ 74% අටේ පන්තියට යටින් එන මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමයි අධ්‍යාපන අතර සම්බන්ධයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, බන්ධනාගාරගත වූ අයගෙන් රිමාන්ඩ් භාරයට පත් වූ අයගෙන් 2019 සිට 84% 10 පන්තිර යටින්. ඒ කියන්නේ මොකද්ද? අපරාධයි අධ්‍යාපන අතර සම්බන්ධයක් තියෙනවා. එහෙනම් අපිට ආර්ථිකයටත් මේ අධ්‍යාපනය වැදගත්, දුප්පත්භාවය තුරන් කරන්නත් මේ අධ්‍යාපනය වැදගත්, මත්ද්‍රව්‍ය පාලනය කර අඩු කරගන්නත් මේක වැදගත්, නීතියට අමතරව සමාජ අපරාධ අඩු කරගන්නත් අධ්‍යාපනය වැදගත්. ඒ නිසා අපි කියන්නේ අධ්‍යාපනය තමයි අපි වැදගත්ම දේ. ලෝකේ අධ්‍යාපනයේ පාරවල් කොච්චර තියෙනවද? හැබැයි අපිට මේ පාරවල් පිළිබඳ අවබෝධයක් වූ ඒ පාරවල් පිළිබඳ වටිනාකමක් ඕනේ. මේ පාසල් අතර විශාල විෂමතාවයක් නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් අපි මේ පාසල්වල විෂමතාවය අවම කරමින් අපේ භෞතික සම්පත සහ මානව සම්පත, ගුරුවරුන් සහ අපේ ඉඩම් ගොඩනැගිලි මේවා ඉතා හොඳ කළමනාකරණයකට අපි ගේනවා. අපි පාසල් පද්ධතිය යලි රීලොකේට් කරනවා. ස්වර්ගස්ත වූ කොළඹ හිටපු අගරද ගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ කොටහේන ශාන්ත රුසියා දේවස්ථානයේදී ස්වර්ගස්තු ඔස්වල්ඩ් ගෝමිස් අගරදුකුරු හිමිපාණන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේදී උන්වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරුණේ කොළඹ අගරදුගුරු කාඩ්නල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු සෙසු ආගමික නායකින්ද එක්ව සිටියා.
මහා සංඝරත්නයත් ඒ වගේම කතෝලික සභාවේ වියතුමන්ලා අතර තිබෙන ඒ සුහදත්වය ගොඩනැගීම සඳහා උන්වහන්සේ මහත්සේ කටයුතු කරපු බව අපි සඳහන් කරන්නට අවශ්‍ය වෙනවා. ඒ කාර්යය වර්තමානයේදී ගරු කාදින පියතුමා විසින් සහ කතෝලික සභාව නිර්ව්‍යාජව සිද්ධ කරන බවත් අපි ප්‍රසාදයෙන් යුක්තව සඳහන් කළ යුතුව තිබෙනවා. නිදහස වසර 75ක් සැමරූ අපට ලැබී ඇති නිදහස කුමක් දැයි මෙවැනි අවස්ථාවක 100ට නගින් නගන්නට සිදුවේ. එබැවින් අපි කරන කියන හැම දෙයක්ම තුල මනුෂ්‍ය සමාජය තුල සැබෑ වෙනස්කමක් ඇති කරන්නට නීතිය නීතිය ලෙස ක්‍රියාත්මක වන්නට හරින්නට අයුක්ති සහගත දේ සහ දූෂිත දෙයින් අප සමාජය පිරිසිදු කරගන්නට අපට අවශ්‍යතාවයක් අද ඇත. ඒ අවශ්‍යතාවයේදී නායකත්වයේ ගත යුතු වන්නේ අන් කිසිවෙක් නොව ආගමික නායකත්වයයි. අපගේ සේවාව කිසිසේත්ම ලෞකිකත්වයේ මිනුම් දඬුවලින් මැනිය නොහැකිය. කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ ස්වර්ගස්ථ වූයේ පසුගිය තුන්වෙනිදායි. මෙරට ආගමික සහජීවනයේ වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි හිටපු අගරදුගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් සාහිත්‍ය ශ්‍රේෂ්ඨයේ උන්නතිය වෙනුවෙන්ද සුවිශේෂී මෙහෙවරක් සිදු කරනු ලැබුවා. ඒ පුතත් සමගින් සියත රාත්‍රී පුවත් විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ හෙට උදැස්සන පුවත් විකාශය සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න. Thank you.